පසුගිය දිනවල ඉතා මතභේදාත්මක කරුණු කිහිපයකට මම නම ඇඳුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස් පිළිබඳව තවත් ආందోళනාත්මක පුවතක් වාර්තා වෙනවා. ඒ කුසල් මෙන්ඩිස් මේ වන විටත් ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමේ තීරණයක් ගැනීම පිළිබඳ සිතමින් සිටින බවටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියේ ඔහු මෙම තීරණය සම්බන්ධයෙන් ඔහුගේ කලමනාකාරීත්වය සහ දනුෂ්ක ගුණතිලක ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමගමෙන්ම හිතවතුන් කිහිප දෙනෙකු සමගද කතා බස් කර ඇති බවයි. මීට මාසයකට පමණ පෙර පැවති එංගලන්ත සංචාරයේ අතරතුර ජෛව බුබුලකට ද හානිවන පරිදි දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සමාජ ශාලාවකට ගොස් විනෝද වී දුම්පානය කරමින් ඉබාගතේ පාරේ ඇවිද යන වීඩියෝ පටයක් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ ජාලා මාධ්‍ය වෙත නිකුත් කළා. ඒ සිදුවීම සම්බන්ධයෙන් මෙරට මෙන්ම විදේශ මාධ්‍යන්ද ඉතා ඉහළින් වාර්තා කළ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විනය කමිටුවක් මගින් පරීක්ෂණයක් සිදු කර එම ක්‍රීඩකයන් තිදෙනාට දඬුවම් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ට වසරක තරඟ තහනමක් සහ රුපියල් ලක්ෂ 100ක දඩයක් ක්‍රිකට් ආයතනය වෙත ගෙවීමට සිදු වුණා. කුසල් මෙන්ඩිස් සමගම එම වරදට වරදකරු වූ දනුෂ්ක ගුණතිලකද ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට සූදානම්ව පවතින බවට තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් තවමත් කුසල් මෙන්ඩිස් මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.